අයිබුවන් දේපතේ අපි අද කතා කරන්න යන්නේ 2023 A-level accounting paper එකේ සමාගම් ගාන කොහොමද හරියටම හදන්නේ කියලා. ඉතින් දොළ පුතාලා මේ වීඩියෝ එක මුල ඉඳන් අගටම බලාගෙන හිටියොත් පුතාලට හොඳ අවබෝධයක් ලැබෙයි කොහොමද සමාගම් ගානක එන දේපල පිරියත උපකරණ සම්බන්ධයෙන් එන ගැළපෙලි නිවැරදිව සෑදීමක් කරන්න කියලා. ඒ කියන්නේ පුතේ දැන් මේ ගාන අපි උදාහරණයකට ගත්තොත් 2023 අවුරුද්දේ රෝම ඉලක්කම් එකේ ඉඳන් 5 දක්වාම ගැළපෙලි 10යි පුතේ අපිට හම් වෙන්නේ. ඒකෙන් භාගයක්ම DPU ප්‍රමිතිය සම්බන්ධයෙන් තමයි අපිට අහලා තියෙන ප්‍රශ්න. එය අනුසාරයෙන් අපිට මීට පිළිතුරු ලබා දෙන්න පුළුවන්. එහෙනම් පුතේ අපි බලමු 2023 A-level paper එක ගන්න දෙවනි කොටසේ අනිවාර්යම ප්‍රශ්නය වෙන සමාගම් ගාන අපි හදන්න යන්නේ. ඒකේ පළවෙනි කොටස තමයි අපි අද කතා කරන්නේ රෝම ඉලක්කම් එකේ ඉඳන් 5 වෙනකම්. හරි. එහෙනම් මේ ගාන අපි ඉක්මනට බලමු පුතේ. ෘජිනි පොදු සමාගම නිෂ්පාදන සමාගමක් යටින් ඉරක් ගහ ගන්න පුතේ. ඒක නිෂ්පාදන සමාගමක්ලු. ඒ කියන්නේ බාණ්ඩ හදලා තමයි විකුණන්නේ. අමුද්‍රව්‍යත් ඇති. ඒක නිෂ්පාදනය කළා විකුණන ව්‍යාපාරයක්. තනි බාණ්ඩයක් එකයිලු හදන්න ශේෂ පිරික්සම දීලා තියෙනවා 2023 3/31 දිනට. බලන්න පුතේ අපේ මූල්‍ය ප්‍රකාශන හදන්න කියන්නේ ගාන අවසානයේ අවශ්‍ය වන්නේ සීමිත රුවිනි පොදු සමාගමේ පහත මූල්‍ය ප්‍රකාශන පෙන්වන්න කියලා තියෙන්නේ. ලාභ හෝ අලාභ ප්‍රකාශය, මූල්‍ය තත්ත්ව, හිමිකම් වෙනස් වීම ප්‍රකාශය 2023 3/31 දිනෙන් අවසන් වර්ෂයට. එහෙනම් මම පොඩ්ඩක් පුතේ ගිණුම් වර්ෂයත් මේක ලියා ගන්නවා. 2022 4/1 වෙන්නේ නැති ගිණුම් වර්ෂය ආරම්භ වෙන්නේ, අවසන් වෙන්නේ 2023 3/31. හරි. මෙහෙම තියෙනවා. DPU තීලම පිරිවැයට පුතේ 85,000ක්, 2022 4/1 සමුච්චිතෂය 12,500යි. ඒකෙන් අපිට තේරෙනවා පුතේ මේක ෂය කරපු නැති ගාණක් වෙන්නේ නැති මේ වර්ෂය සඳහා. ඒකයි සමුච්චිතෂය පුතේ ආරම්භයේ බොහෝ විට ශේෂ පිරික්සුමේ අපිට දකින්න හම් වෙන්නේ. භාවිතය ජීතයිත වත්කම් තියෙනවා. ඒ කියන්නේ අපිට කල්බදු සම්බන්ධයෙන් උත් තියෙනවා. කල්බදු වගකීම මෝටරත්‍යත් විකුණලා තියෙනවා පුතේ. ඒක අපි අද කතා කරන ගැළපිරිවලට අදාළ වෙනවා. විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය පුතේ දුන්නොත් ශේෂ පිරික්සුමේ ඒකේ තේරුම තමයි අවසන්තොග්ගේ ගිනුම් ගත වෙලා ඇති. එතකොට තමයි විකුණුම් පිරිවැය කියන උත්තරේ එන්නේ. ඉතින් එතන යට තියෙන තොග කියලා, ওই තියෙන පුතේ අවසාන තොග. අමුද්‍රව්‍ය නිමිතීන වෙනත් ආදායම් වෙළඳ ලැබියුද්ද, ගෙවියුද්ද, මුදල් හම්දල් සමානද, ප්‍රකාශිත ප්‍රාග්ධනීය රඳවාගත් ඉපයුම්. මේවා හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශයට යන්නේ. එතකොට පුතේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශය ගත්තාම ඒකට එනවා මොනවද එන්නේ? මේකේ තියෙන ප්‍රකාශිත ප්‍රාග්ධනීය සාමාන්‍ය කොටස් තියෙනවා, රඳවාගත් ඉපයුම් තියෙනවා. ඊට අමතරව අපිට ප්‍රත්‍යාගන්න ලාභයක් එහෙම ආවොත් ප්‍රත්‍යාගන්න සංචිතයක් ඕනේ. පොදු සංචිත තිබ්බොත් ඒවත් අවශ්‍ය වෙනවා. ඒත් මේක ප්‍රත්‍යාගන්නයක් දැනට නැහැ. හරි. බෙදා හැරීමේ පිරිවැය පරිපාලන වෙනත් මූල්‍ය තියෙනවා. ගෙව් ආදායම් බදු සම්බන්ධයෙන් තියෙන ඊට අමතර වක්කීම් සහතික තියෙනවා. ඒවත් අපි ඉදිරියේදී කතා කරනවා. අපි අද කතා කරන්න පුතේ 1 ඉඳන් 5 දක්වා ප්‍රධානම ගැළපිලි 5. හරි. අතිරේක තොරතුරු බලන්න පුතේ 2023 3/31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට පෙර මූල්‍ය ප්‍රකාශන කරන්න කලින් හදන්න කලින් පහත තොරතුරු සැලකිල්ලට ගන්න ඕනේ. රෝම ඉලක්කම් 1. ප්‍රවර්තන, ඒ කියන්නේ පුතේ මේ වර්ෂය තුල භාණ්ඩ ඒකක 10,000ක් හදලා තියෙනවලු. මෙම ඒකක වලින් 10%ක් 2023 3/31 විකිණිලා නැහැ. නොවිකුණු අතර ඉතිරි වෙලා ඒකේ අදහස වෙන්නේ පුතේ 90%ක් විකිණිලා කියන එක. එතකොට 10,000ෙන් ගත්තොත් 1000ක් පුතේ විකුණලා නැහැ. 9,000ක් විකුණලා. ශේෂ පිරික්සුමේ දක්වා ඇති විකුණුම් පිරිවැය සහ අවසාන නිමිතෝගිය පිරිවැය ගණනය කිරීමේදී භාණ්ඩ නිෂ්පාදනයට අදාළ ෂේ සලකලා නැහැලු. ඒත් පුතේ මේකේ තියෙන විකුණුම් පිරිවැයයි අවසන් නිමිතෝගියයි හදනකොට හොයනකොට මේක කියනවා නිෂ්පාදනයට අදාළ ෂය. එන අපි ඒකත් අදාළ කරගෙන තමයි තේ විකුණුම් පිරිවැය වැරදීමේ ගානේ අවසාන නිමිතෝගේ වැරදී අපි ඒක හදන්න ඕනේ. ෂය හොයනකොට පුතේ අපි ඒක බලමු. ඊට පස්සේ කියනවා මේ ව්‍යාපාරේ නොනිමි නෑලු. මේකෙන් බලන්න පුතේ දෙවෙනි එක සමාගම සතුව මෝටරත්‍යක් තියෙනවා 2022 4/1 අවුරුද්දේ ආරම්භක දිනේ මිලියන 4කට විකුණන ලද අතරින්
ලක්ෂ හයක ලාභයක් ලැබිලා තියෙනවා. සමුචිතශය තියෙනවලු එදාට අපි දහස් වලින් ගම්බුද මේ හැම සංඛ්‍යාවක්ම අපි හදන්නේ දහස් වලින් හින්දා 2100ක්ලු මෙම් විකිනීම නිවැරදිව ගිනුම් ගත කළා. එන අපිට ගැටලුවක් නැහැ කියලා ඉන්න බෑ පුතේ. හේතුව අපි දේපළ පිරියත උපකරණ සටහනක් අඳිනවා. ඒක අඳින්දි මේකත් සටහන් වෙන්න ඕන. ශේෂ පිරික්සුම තුළ දක්වා ඇති දේපියු සහ ඒවයි සමුච්චිත ශේෂ සංයුතිය ඵලදාය ජීව කාලය සමග අපිට දීලා තිනවා. මෙම තොරතුරු සපයා ඇත්තේ ඉහත රෝම ඉලක්කම් දෙකෙහි දක්වා ඇති මෝටර් රථයේ විකිණීම ගිණුම්ගත කිරීමෙන් පසුවලු. එනම් මෝටර් රථයේ මේ විකුණපු මෝටර් රථය ගැන අපිට ආයෙ තොරතුරු කියන්නේ නැහැ. නමුත් දේපළ පිරිත උපකරණ සටහනට පුතේ මෝටර් රථත් එනවා. ඉබම් කර්මාංශාලා ගොඩනැගිල්ල. අනපුතේ ඒක නිෂ්පාදන කටයුතු සඳහා තමයි කර්මාංශාලාවක් සාමාන්‍යයෙන් තියාගන්නේ. එනම් ඒක ෂේ වුණත් අර ඒගොල්ලන් සලකා බලපු නැති විකුණම් පිරිවැයට ඒක එනවා. කොහොමද පුතේ විකුණම් පිරිවැයට එන්නේ? අපි බලමු රෝම ඉලක්කම් එකත් හදනකොට. නිෂ්පාදන පිරියත, ඒ කියන්නේ පුතේ නිෂ්පාදනයේ භාවිතා කරන යන්ත්‍ර සූත්‍ර, ඒකත් පුතේ ෂේ වුණොත් අර නිෂ්පාදන පිරිවැය වැරදී මේ ගානේ හොයලා තිනවා. ඒක හදන්න ගෙනියමු. කාර්යාල උපකරණ සාමාන්‍ය විදියට තිනවා. ගැලපුම් අංක 2 4 5 කියන දෑවලට අමතරව දේපියු මිලදී ගැනීම ඉවත් කිරීම ප්‍රත්‍යාගන්නයක් වෙලා නැහැලු. එනම් මීට අමතරව කිසිම දෙයක් වෙලා නැහැ. 2023 331 දිනේ නවසන් වර්ෂයේ සඳහා සල්ල මාර්ග ක්‍රමයේ මත ෂේ වෙන් කරන්න ඕනේ. අපි තමයි ෂේ කරන්න ඕනේ පුතේ. මේක ෂේ කරලා නැහැ. කොහොමද මම ඒක හොයාගත්තේ? මෙතනත් කියනවා පුතේ ෂේ වෙන් කරන්න කියලා. ඊට අමතරව සමුච්චිත ෂේ දෙන්නේ අවුරුද්ද ආරම්භයේ. ෂේ ගැන තව කිසිදු සටහනක් නැහැ. ඒ කියන්නේ ෂේ වෙලා නැහැ. ඊට පස්සේ රෝම ඉලක්කම් 4. 2023 331 දින ව්‍යාපාරයේ ඉඩම ප්‍රථම වතාවට 6400කට ප්‍රත්‍යාගන්නේ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් කිසිම සටහනක් තියලා නැහැ. අපි තියමු හැබැයි පුතාල මේක හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අඳිනකොට ප්‍රත්‍යාගන්න සංජිත තීරුවක් ඕනේද නැද්ද කියලා අපිට බලමු. ඉඩමක්නේ පිරිවැය බලන්න ඩ්‍රගින් 7000යි ප්‍රත්‍යාගන්නේ වෙන්නේ පුතේ ඊට අඩු ගානකට. එහෙනම් ලාභයක් නෙමෙයි අලාභයක් තියෙන්නේ. එහෙනම් මේකේ ප්‍රත්‍යාගන්න සංජිත නැහැ පුතේ හිමිකම් වෙනස් වීම ප්‍රකාශයට. ඊට පස්සේ කියනවා රෝම ඉලක්කම් 5 2023 320 අවුරුද්දේ අන්තිමට ලං වෙන්න නව නිෂ්පාදන පිරියතක් රුපියල් 10000කට සමාගම් විසින් මිලදී ආරම්භ තිනවා. එය නිෂ්පාදන පිරියත ගිනුමට හර කරලා තිනවා. එතකොට පුතාල මේ උඩ දකින නිෂ්පාදන පිරියත 38000 ඇතුලේ මේ 10000ක් තියෙනවා. ඊට පස්සේ කියනවා මෙම පිරියතේ සවිකිරීම් පිරිවැය සහ මූලික පරීක්ෂණ පිරිවැය පිරිවලින් මිලියන 2ක් සහ මිලියන 1.5ක් 2023 මාර්තු මාසය තුලදී දරලා තියෙනවා. හරි. එතකොට අපිට මේක මිලදී ආරම්භ තියෙන්නේ 10000කට උනාට පුතේ සවි කරන්න ගිය වියදමත් ඒකට එකතු වෙන්න ඕන. උදාහරණ මතක ඇති LKS 16 ප්‍රමිතිය කියනවා අපි වත්කම කත්පත් කරගත්තාම මේක භාවිතයට ගත හැකි තත්ත්වයට පත් කරනකම් දරන සෙලුම ඍජු පිරිවැයෙන් අපිට ගන්න පුළුවන්. ඒක සවි කිරීම පිරිවැය ගන්න ඕනේ. හැබැයි මූලික පරීක්ෂණ පිරිවැය ගන්න නැහැ. මූලික පරීක්ෂණ පිරිවැය අපි ගන්නේ නෑ පුතේ. ඒකෙන් භාණ්ඩ විකුණුවොත් එහෙම ඒකෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ විකුණොත් ඒක විකුණුම් ආදායමටත් මූලික පරීක්ෂණ පිරිවැය විකුණුම් පිරිවැයටත් තමයි දැන් සාමාන්‍යයෙන් අපි ගන්න ඕනේ. ඊට පස්සේ කියනවා මේකේ මෙම පිරිවැය අයිතම 2 පරිපාලන වියදම් වලට දාලා තිනවලු. එතන වරදක් තිනවා. මූලික පරීක්ෂණ පිරිවැය සමන්විත වන්නේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල අමුද්‍රව්‍ය පිරිවැය 1000කින්ද එක හරි ඒවයින් තමයි තියෙන්න ඕනේ. වෘත්තීය ගාස්තු තියෙන වෘත්තීය ගාස්තු ගන්න බෑ පුතේ. මූලික පරීක්ෂණ වියදමක් විදියට වෘත්තීය ගාස්තු ගන්න මේ වත්කමේ පිරිවැයක් විදියට වෘත්තීය ගාස්තු දරන්න වෙනවා. මේ වත්කම හයි කරනකොට වෘත්තීය දැනුම තියෙන පුද්ගලයෙක් ගෙනල්ලා එයාට කියලා බලවනවා පුතේ. ඒවා මූලික පරීක්ෂණ පිරිවැය විදියට ගන්න බෑ. මූලික පරීක්ෂණයේදී නිපදවන ලද භාණ්ඩ අලවි ප්‍රවර්ධනය සඳහා නොමිලේ දීලා තියෙනවා. හරි, මේකේ නිෂ්පාදනය කරපු භාණ්ඩ පොතේ නොමිලේ දීලා තිනවා අලවි ප්‍රවර්ධනයට. ප්‍රවර්ධනය ප්‍රචාරණය නම් මේක බෙදා හැරීමේ වියදමක් වෙන්න ඕනේ. අපි බලමු කරද්දි 2023 04 1 දින සිට මෙම පිරියතේ භාවිතය සඳහා පවතිනවා. එහෙනම් මේක භාවිතා කරන්න පුළුවන් පොතේ 2023 04 1 වර්ෂයේ අවසානයේ. එහෙනම් ඔය අලුතින් ගන්න නිෂ්පාදන පිරියතය මේ වර්ෂයට ෂේ කරන්න බෑ පුතේ. ඇයි? මේ කාලේ පාවිච්චි කරන්න බෑනේ. ඒක පාවිච්චියට ගන්න පුළුවන් 331 පස්සේ. ඒ නිසා ඒක ෂේ වෙන්නේ. ඒක පුතේ මේ මං මේ වෙනකන් කරේ පුතේ ගාන කියවල පොඩි අදහසක් ගත්තා. ඉතින් උලපුතාලත් මේ විදිහටම කරන්න වෙනවා. ඒකට හේතුව තමයි මේ ගාන පුතේ අපි රෝමිලාකම් එක හදන්න හැදුවට හදන්න බෑ. හේතුව
තුන හතරෙන් පහෙන් තමයි ඒකට අදාළ තොරතුරු ලැබෙන්නේ පුතේ. ඒ නිසා අපිට ඔමිලකම් දෙකට යන්න වෙනවා. දෙක තනියෙන් හදන්නත් බෑ පුතේ, තුන කියවල ඉන්න ඕනේ. තුන තනියෙන් හදන්න බෑ, හතරත් ඕනේ, පහත් ඕනේ. ඒ නිසා මේ ඔක්කොම එකට තියෙන්නේ පුතේ. දැන් පුළුවන් අපිට ගානේ මේ කොටස හදන්න. ඒතකොට රෝමිලක්කම් 6 තියෙන්නේ අපිට කල්බදු ප්‍රමිතියෙන් පුතේ. රෝමිලක්කම් 7 වගකීම් සහතික. රෝමිලක්කම් 8 බැලුවොත් ආදායම් බදු. රෝමිලක්කම් 9 තියෙන්නේ පුතේ සංචිත ප්‍රාග්දන්ත කිරීමක් සහ කොටස් නිකුත් කිරීමක්. රෝමිලක්කම් 10 අපිට තියෙනවා අතුරු ලාභාංශ ගෙවීමක්. ඒවා වෙන වෙන මේවා පුතේ. මේ පළවෙනි රෝමිලක්කම් පහම එක දිගට කියවලා තමයි හදන්න වෙන්නේ. දැන් අපි පටන් ගමු පුතේ හදන්න. එහෙනම් මම මේකේ පුතේ දේපල පිළියොත් උපකරණ සටහනෙන් තමයි පුතාලට ගාන පටන් ගන්න. මේ තමයි වැදගත්ම කොටස පුතේ. මේ ගානේ තියෙන වැඩිම ලකුණු හම්බෙන කොටසට අපි යමු. එහෙනම් පුතාලා රෝල් කරන ආකාරයෙම මමගේ වීඩියෝ දාලා තිනවා පුතේ, කොහොමද සමාගම් ගානක් හරියටම රෝල් කරන්න කියලා. ඒතර ඒක පුතාලා බැලුවොත් එහෙම පුතාලට හරිම ආකාරයෙන් සමාගම් ගානක මූල ප්‍රකාශන ටික අඳින්න පුළුවන් සම්පූර්ණ ලකුණු ලැබෙන විදියට. අපි දැන් ඒකේ හදන දේපල පිළියෙත් උපකරණ සටහන අඳින්න යනවා. එහෙනම් ඒකට ඕන වත්කම් ටික බලන්න පුතේ. ඉඩම් ඕනේ, කර්මාංශාලා ඕනේ, නිෂ්පාදන පිළියෙත ඕනේ, කාර්යාල උපකරණ ඕනේ, ಜಾති 4යි. හැබැයි අපිට අමතක වෙනවා පුතේ මෝටර රතෙත් ඕනේ. අයි පුතේ මෝටර රතෙත් වික්කේ මේ ගිනුම් වර්ෂය තුල හින්දා. එහෙනම් වත්කම් පහක් තියෙනවා. එහෙනම් අපි අඳගම් පුතේ දේපල පිරියත උපකරණ සටහන. දේපල පිරියත උපකරණ සටහන අපි අඳින්න යන්නේ. හරි, අපිට මේකෙදි පුතේ ඕන වෙනවා වගුවක් ඇඳගන්න. පුතාලා මගේ කලින් වීඩියෝ බලලා ඇති. ඒවත් පුතේ හැම සමාගම් ගානකම වගේ අපි දේපල පිරියත උපකරණ සටහන වෙනම අරන් සාකච්ඡා කරලා තියෙනවා. ඒ තරම්ම වැදගත් නිසා පුතේ. හරි, මේකේ අපි මුලින්ම දාගන්නවා පුතේ පිරිවැය. අපි මුලින්ම පෙන්වන්න ඕන පුතේ පිරිවැය. ඇඳගන්න පුතාලත් මාත් පිරිවැය. නැත්නම් අගය පෙන්වන්න පුළුවන්. මෙතන තමයි පුතේ අපි විස්තර ලියන්නේ. ඒ නිසා එතනට සාමාන්‍ය ඉඩක් තියාගන්න. ඒවා ලියන්න ඇති වෙන විදිහට. ඊට පස්සේ අපිට තියෙන වත්කම් වල නම් අපි ලියනවා පුතේ. ඉඩම් තියෙනවා. ඉඩම්. ඊට පස්සේ අපිට තියෙනවා පුතේ කර්මාංශාලා ගොඩනැගිල්ල. කර්මාංශාලා ගොඩනැගිල්ල. කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල. ඊට පස්සේ නිෂ්පාදන පිරියත සහ කාර්යාල උපකරණ. නිෂ්පාදන පිරියත. ඊට පස්සේ කාර්යාල උපකරණ. ඊට පස්සේ පුතේ අර අපි විකුණපු මෝටර් රථෙත් මේ වර්ෂය තුල තමයි වික්කේ. නිසා ඒකත් ඕනේ මෝටර් රථ. අවසානයේ පුතේ මේ සියල්ලෙගෙම එකතුව පෙන්වන්න ඕන. එකතුව. මේක තමයි පුතේ මූලික ආකෘතිය. මේ සෑම අගයක්ම පෙන්වන්නේ රුපියල් 1000 වලින්. රුපියල් 1000 වලින්. රුපියල් 1000 වලින් පෙන්වන්න. හරි. ඊට පස්සේ අපි පිරිවැය යටතේ පෙන්වන්න ඕන පුතේ ආරම්භක ශේෂය. බලන්න ආරම්භක ශේෂය 2022.41 එක දිනට පෙන්වන්න ඕනේ. 2022.41 ශේෂය දැම්ම දාන්න යන්න බෑ අපිට. ඒකේව වෙනස් විදිහේ ඒවා තියෙනම. ඊට පස්සේ අපි මෙතන පෙන්වනවා පුතේ මිලදී ගත්තොත් මිලදී ගැනීම පෙන්වන්න ඕනේ. මිලදී ගැනීම. මේ ගානේ මිලදී ගැනීම තියෙනවා. නිෂ්පාදන පිරියතක් ගත්ත රෝමිලක්කම් පහේ. ඊට පස්සේ අපිට තියෙනවා පුතේ ප්‍රත්‍යාගණනයක් වුණොත්. මේ ඉඩම ප්‍රත්‍යාගණනය වුණා. අනේ ප්‍රත්‍යාගණනය අපි ලියන්න ඕන. ප්‍රත්‍යාගණනය ලියන්න. ඊට පස්සේ අපි මේකෙ පෙන්වන්න ඕනේ පුතේ මිලදී ගැනීම ප්‍රත්‍යාගණනය. ඉඩම් නම් ප්‍රත්‍යාගණනය කරාට පුතේ ෂේයක් නැහැ. මං සම්පූර්ණ ආකෘතිය අඳින්නම්. ප්‍රත්‍යාගණනය මත ෂේය මාරු කිරීම. ෂේය වෙනවත්කමක් තිබ්බනම්
ඒ ෂේටික මාරුවෙන්න්න ඕන මාරු කිරී එක මේ ගාන්ට අදාල නෑ ඒත් මම ලියනවා. ඉරිපසපද අපි වත්තමක් විකුණවා ඒ අපි ඉවත් කිරීම යටත පෙන්න්නනවා ඉවත් කිරිය. මේ සියල්ලම් පෙන්වට පසපති අපිට අවසානයනවා දෙදස් විසි තුනයි තුනයි තිස්ස එක දිනට ශේෂය වෙන මෙතන අපි ශේෂය ගන්න එතන රූල් කරගන්න ශේෂය ගන්න අපි ශේෂය ගන්න ඊළඟට අපි පෙන්වනකොට සමුච්චිතෂය යටි සමුච්චිතෂය ඒකෙත් මුලින්ම ආරම්භක ශේෂය පෙන්වන්න දෙදස් විසි දෙකයි හතරයි එක ශේෂය. ඊට පස්සේ වැදගත්ම එක තමයි පොතේ වර්ෂේෂය වර්ෂේෂය. ඊට පස්සේ මේ ප්‍රත්‍යාගණනයට ෂේ මාරු කරන්න පොතේ මෙතන නිසා ඒකත් ලියාගන්න ප්‍රත්‍යාගණනය මත ප්‍රත්‍යාගණනය මත ෂය මාරු කිරීම ෂය මාරු කිරීම. විකුණුවොත් යම් ෂය වෙන වත්කමක් පොතේ ඒකේ සමුච්චිත ෂයත් අයින් වෙන්න ඕන. එහෙනම් ෂය අයින් වීමත් අපි මෙතන පෙන්වන්න ඕනේ. ඒක අපි කියනවා ඉවත් කිරීම කියලා. ඉවත් කිරීම. මේ ටිකම කරාට පස්සේ පොතේ අපිට අවසාන ශේෂය එනවා. ඒකට අපි කියනවා 2023 3:31 දිනට ශේෂය. අවසානයේ එනවා පුතේ මේ පිරිවැය එකතුවෙන් වර්ෂය අවසානයේ සමුච්චිත ෂය අඩු කරාට පස්සේ අපිට ලැබෙනවා පුතේ ධාරණාගය. ඒක තමයි මේකේ අවසානයට මෙන්නේ 2023 3:31 දිනට ධාරණාගය ධාරණ අගය. ඔන්න ඔය ටික තමයි පුතේ අපිට මේකේ මූලිකවම හදන්න තියෙන්නේ. වැඩිම ලකුණු එනකොට තමයි අපි අද සාකච්ඡා කිරීමක් කරන්නේ. හරි මදේ. එහෙනම් අපි රෝමිලක්කම් එකත් හදන්න ඕනේ පුතේ. ඒකත් මතක තියාගන්න. හැබැයි අපි ඊට කලින් රෝමිලක්කම් 2 3 ඒව බලලා තමයි රෝමිලක්කම් එක අවසානයේදී අපි බලමු. රෝමිලක්කම් 2 කියනවා සමාගම සතුව මෝටර රථයක් තිබිලා තියෙනවා. ඒක මිලියන 4කට විකුණලා තියෙනවා. එයින් 600ක ලාභයකුත් ඇති වෙලා තියෙනවා. මෙදිනට සමුච්චිත ෂය තිබිලා තියෙන පුතේ 2100ක් මෙම විකිණීම නිවැරදිව ගිණුම් ගත කරලා තියෙනවා. හැබැයි රෝම ඉලක්කම් අපි 3 බැලුවොත් පුතේ ඒකේ මෝටර රථ නැහැ. එහෙනම් එක මෝටර රථය තිබිලා තින්නේ ඒකක් විකුණලා. හැබැයි අවුරුද්ද මුල විකුණලා තින්නේ. එහෙනම් අපිට පිරිවැයක් දාගන්න පුළුවන් සමුච්චිත ෂයත් මෙතෙන්ට දාගන්න පුළුවන්. බලන්න අපිට පිරිවැය පුතේ දීලා තියෙනවද කියලා මිලියන 4කට විකුණලා නැතියි. එහෙනම් ඒක දීලා නැහැ. 600ක ලාභයකුත් ඇති වෙලා සමහර ළමයි මෙතන මිලියන 4 දාන්න හදනවා 4000 දාන්න හදනවා. ඒක වැරදි පුතේ. ඒ අපිට ලැබෙන මුදල 600ක ලාභයකුත් තියෙනවලු. ඒ ලාභය අපි මේක ලියන්නේ නැහැ. ඒක ලියන්නේ කොහෙද පුතේ? වෙනත් ආදායම් යටතේ අපි ලියනවා. ඊට පස්සේ මෙදිනට මේ මෝටර රථයේ සමුච්චිත ෂය යන්න දීලා තියෙනවා පුතේ 2100ක්. එහෙනම් අපි ඒක ලියාගමු සමුච්චිත ෂය යටතේ ආරම්භක ශේෂය විදිහට. ඉඩම් වල කොහොමත් නෑ පුතේ මේවා හොයා ගන්න ඕනේ. අපි මෝටර රථ වල බැලුවොත් එහෙම කියනවා 2100ක් තියෙනවා 2100ක් සමුච්චිත ෂය 2100ක් තියෙනවා. පිරිවැය දීලා නෑනේ පුතේ. අපිට හොයන්න බැයිද පිරිවැය? පිරිවැය හොයන්න පුළුවන්. කොහොමද හොයන්නේ? අපි ගිනුමක් ගහගන්න පුතේ මෝටර රථ ඉවත් කිරීමේ ගිනුම. පිරිවැය යටතේ මෝටර රථ ඉවත් කිරීමේ ගිනුමක් ගහගෙන අපි හොයන්න බලමු පුතේ කොහොමද මෝටර රථයක් ඉවත් කරන්නේ. මෝටර රථ ගිනුමෙන් පුතේ අපි පිරිවැය අයින් කරන්න ඕනි විකුණනකොට ඉවත් කිරීමේ ගිනුමට. හර ශේෂයක් නේ මෝටර රථවල තියෙන්නේ. මේක බැර කරලා මේ ගිනුම හර කරන්න ඕනි. දැන් හර කරන ගාන තමයි පුතේ දන්නේ නැත්තේ. ඒක තමයි මම හොයන්න යන්නේ. එහෙනම් මේ උත්තරේ අපි හොයාගමු. සුළු කරලා හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේක විකුණනවලු 4000ක සහ සමුච්චිත ෂය තියෙනවා 2100කුත්. එහෙනම් පුතේ ෂයත් මොකද වෙන්නේ? මාරු වෙනවා. මෙන්න බලන්න පුතේ ෂය තියෙන්නේ බැරපැත්ත සාමාන්‍යයෙන් ෂය වෙන් කිරීමේ ගිනුම. මේක හර වෙලා 2100ක් පුතේ හර වෙනවා. ෂය වෙන් කිරීමේ ගිනුම හර වෙලා ඉවත් කිරීමේ ගිනුම බැර වෙනවා ඉවත් කරද්දී 2100ක් ෂය වෙන් කිරීම කියලා.
�ඇබද යන වත්කමක ශේති බිල වැඩන්නෑන ඔන්න ශේටිකත් අපි අයින් කරගත්ත. ඉරවස මේක විකුණනාවපදය කියකරද රුපියල් හාරදාහකට මුදල් හර ඉවත් කිරීමේ ගිනුම බැරවෙනවා. හාරදාහ මුදල් තවනාදතේ මේ ගිනුමටයි. මේ වත්කම් ඉවත්කරොත් ලාභයක් හෝ පාඩුවක්කේ ඒක එන්නත් ඕන. මේගේ ලාභයක් තියනවලු හයිසියක්. ලාභ කොහෙට දයන්න පුතේ මේ ගිනුම සටහන් වෙලා ලාබලා ප්‍රකාශය බැරවෙනවා. ලාභයක් නම් බැරපුතේ එක ආදායම් විය දන්න තියන ආදායම් බැරණ පුතේ වැඩියම් ති ලාබෙත් බැර ලාබලා ප්‍රකාශය බැර මෝටරත් ඉවත් කිරීමේ ගෙනුම හර හයසීය. ගිනුමට පොතේ කාරණ හතරක් එන්නඕනි තුනක් දන්නවා එනම් ඉතිරියක හොයන්න පුළුවන්න්නේ එනම් හන් බාන්පුතේ දෙදාසකසිය හයිද හර්දාහයි හයදාසකසීයයි හයදාසකසීයයි මෙතන කියක් කෙනද දේ පන්දාස් පන්සීයක්ක අන්න එමයි මෝටරත්වල පිරිවෑ හොය මේ ගොහාගන්නදේ පන්දාස් පන්සීයක් තිය එන අපික දාගම් පිරිවයට පන්දාස් පන්සීය මෙතනම මේ මෝටරත ගැල පිල්ලිවර කරලා අපි ළඟකට යමු. පන්දාස් පන්සීක මෝටරත මේක පෙන්න්න බුදේ මෝටරත ගිනුමමයි මෝටරත අයින් වෙන්න ඕනේ එනං ඒ ඉවත් කරම්බුදේ මෝටරතේ වික්කාම මෝටරතේ යන්න ඕනේ. පන්දාස් පන්සී අපි හොයාගත්තපද මං හොයාගත්තයට තරුවත් දාන්න මේක දැන් අපි හොයාගත්ති ගානේ දීලා නෑ හාරදාහ දාන්න බෑපුතේ හාරදාහ ඇවිල්ල විකුණන ගාන එනම් පන්දාස් පන්සික මෝටරත මොකද වෙන්න බුදේ මේක කියනවා විකුණනවා කියලා. එනම් ඉවත් කරන්න බුදේ මේ තින් ඉවත් කිරීම තීරුව ඉවත් කිරීම තීරුව යටතේ පන්දාස් පන්සියක් අයින් කරන්න වෙන කිසිම වත්කමක් වික්කේ නෑ. එනිසා මං ඒවලට ඉරි කෑලි ගහනවා. තව පැහැදිලි. ඊට පස්සේ ඒකේ ෂේ ටිකත් අයින් වුණා. ෂේ ටික 2100ම අයින් වෙන්න ඕනේ පුතේ. ඉවත් කිරීම යටතේ 2100 අයින් කරලා දා. හරිනේ. හරි. ඊට පස්සේ රෝමිලක්කම් දෙක ඔන්න ඔහොම පුතේ අවසන් වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේක මතක ඇද පුතේ වෙනත් ආදායම් යටතේ මේ 600 ලියන්න. අනපතේ අපි එක ගැලපිල්ලක් අවසන් කරා. ඔය වගේ පුතේ අපිට සරලව අනිත් ගැලපිලි ටිකත් බලන්න පුළුවන්. ඊට පස්සේ බාන් රෝමිලක්කම් 3 ඒක අපිට ආරම්භක ශේෂයන් නෙමෙයි පිරිවැය දීලා තියෙන අවසාන ශේෂයන් ඊට අමතරව සමුච්චිත ශේෂය දීලා තියෙනවා. දැන් ඉඩම් වල අපිට තියෙන ප්‍රත්‍යාගන්නයක් පුතේ ඒක ගිනුම්ගත වෙලත් නැහැ. එහෙනම් ඉඩමේ වටිනාකම දැන් දාගන්න පුළුවන් පුතේ ඔය 7000 කියන එක වර්ෂයේ අවසාන දිනට තිබ්බත් කිසිම ගනුදෙනුවක් ගිනුම්ගත කළා නැත්නම් පුතේ ආරම්භයේ තිබ්බ ශේෂයට අවසාන ශේෂයත් සමානයි. දැන් මෙන්න මෙහෙම ඉඩම් ගිනුමක් ගන්න. මේ ඉඩම් ගිනුමේ 7000යි තියෙන්නේ ශේෂයේ විදියට. ඒ අවුරුද්ද තුල කිසිදු සටහනක් තියලත් නැහැ ඉඩම්ම. එහෙනම් ආරම්භක ශේෂයත් 7000 වෙනවා. එහෙනම් මොකද්ද තියන්න ඕනේ සටහන? මේක ප්‍රත්‍යාගන්නේ වෙලා තියෙන පුතේ 6400කට 7000ට තිබ්බ එක 6400ක් වෙනවා. ෂයත් නෑ මේකට. එහෙනම් තනිකරම අලාභයක් තියෙන්නේ. ප්‍රථම වතාවට කියලාත් ගානේ තියෙනවා යටින් ඉරක් ගහ ගන්න. ප්‍රථම වරට. එතකොට පුතේ මේක දෙවන වරට නම් අපි ප්‍රථම වරට ප්‍රත්‍යාගන්නේ බලපෑම ගිහින් බලන්න ඕනේ. මේක හිම එකක් නෑ. එතකොට මෙතන බලන්න පුතේ රුපියල් 600ක අලාභයක් තියෙනවා. එහෙනම් ඉඩම් ගිනුම බැර කරනවා පුතේ. බැර කරනවා කියන්නේ ඉඩම අඩු කරා. ඒ වගේ මෙතනත් 7000න් ප්‍රත්‍යාගණනේ අපි අඩු කරන්න ඕනේ. කියද්ද 600 වරහන් කරගන්න ප්‍රත්‍යාගන්න අලාභයක් පුතේ තියෙන. එතකොට මෙතන 6400 එනවා. මේකේ ෂය නැහැ. ප්‍රත්‍යාගන්නේ මත ෂයක් මේකේ මාරු කරන්න දෙයක් නැහැ. අවසාන ශේෂය සමුච්චිත ෂේ පුතේ 0යි. ඉර කැලලක් ගහගමු. එහෙනම් ධාරණාගය කොහොමද හොයන්නේ? 6400 න් මේක අඩු කරාම ධාරණාගයත් 6400 මයි. හරිනේ. එහෙනම් අපි එක පැත්තක්ම ඉවර කරා. මේකේ මේ නැති ඒවලට පුතේ ඉර කැලලි ගහලා තියාගන්න. එතකොට අපිට පැහැදිලි ගන්න. ඔන්න අපි ඉඩම ප්‍රත්‍යාගන්නේ කරා. හැබැයි මේකේ එක කොටසක් තියෙනවා ප්‍රත්‍යාගන්න අලාභය කියන එක. ප්‍රත්‍යාගන්න අලාභය කියන මෙන්න මේ 600 පුතාලා ලියන්න ඕනේ. කොයි කොයි තැන්වලද කියලා බලාගන්න. මේක ලියන්න ඕන පුතේ වෙනත් වියදමක් විදිහට. වෙනත් වියදම් යටතේ පුතාලා මේක ලියන්න ඕනේ. ප්‍රත්‍යාගන්න අලාභ ඉඩම් 600. මෙන්න මෙතනට අනිවාර්යෙන් යන්න ඕනේ පුතේ. ඊට අමතරව මේක විශේෂ අවස්ථාවක්, ප්‍රමිතියක් හින්දා වෙච්ච වියදමක්. ඒක පෙන්වන්න ඕනේ පුතේ සටහන් අංක 2. සටහන් අංක 2
සටහන් අංක 2 පුතාලට මතකද මේකේ ලියන්නේ බදු පෙර ලාභයේ ගණනේදී පහත වියදම් ද අඩු කර ඇත කියලා අපි සටහනක් ලියනවා. අන්න ඒක යටතේ පුතේ අපි ලියන්න ඕනේ ප්‍රත්‍යා ගණන අලාභ ඉඩම් 600ක් තියෙනවා කියලා. ඔන්න ඔය ටිකට රෝම ඉලක්කම් 4ට අදාළ කාරණා යන්නෝ. හරි. රෝම ඉලක්කම් 5 තනි කරන් තියෙන පුතේ නිෂ්පාදන පිරියත ගැන. එහෙනම් පුතේ අපිට නිෂ්පාදන පිරියත කොටස කරලා අපි අනිත් ඒවා වලට එමු. නිෂ්පාදන පිරියත කොටස ඉවර කරාම ලේසි පුතේ අපිට ඊට පස්සේ කාර්යාල උපකරණයි ගොඩ නැගිල්ලයි විතරයි තියෙන්නේ. යන්න රෝම ඉලක්කම් 5ට 2023-2020 නව නිෂ්පාදන පිරියතක් පුතේ 10,000කට අරන් තියෙනවා. එය නිෂ්පාදන පිරියත ගිණුමට හර කරලා තියෙනවා. දැන් බලන්න පුතේ නිෂ්පාදන පිරියත තියෙනවලු මේ අවුරුද්ද අවසානයේ කියද. ඒක අපිට බලන්න පුළුවන් රෝම ඉලක්කම් 3 පුතේ නිෂ්පාදන පිරියත තියෙනවා 38,000ක්. ඒ වර්ෂයේ අවසාන ශේෂය පුතේ මම ඒක මෙතන දාගන්නවා 38,000ක්. තමයි ශේෂය තියෙන්නේ. හැබැයි මේ කාල සීමාව තුල පුතේ රුපියල් 10000ක නිෂ්පාදන පිරියතක් මිලදී අරගෙන ගිණුම්ගත කළා තියෙන්නේ. ගිණුම්ගත කරා නම් කොහොමද 38000 එන්නේ? මුදල් බැර නිෂ්පාදන පිරියත ගිණුම හර 10000යි. මුදල් කිය. එහෙනම් පුතේ අපිට මේකට ඕනේනේ ආරම්භක ශේෂය හොයාගන්න. කොහොමද ආරම්භක ශේෂය හොයන්නේ? 38000යි අවසාන ශේෂය. එනං ගිනුමේ ආරම්භක ශේෂය පුතේ 28,000ක් වෙන්නවා. 28,000. මොකද 10,000ත් එක්ක තමයි 38,000 තියෙන්නේ. 10,000ත් එක්ක තමයි 38,000 තියෙන්නේ. එහෙනම් අපි දාගමු 28,000ක් තියෙනවා නිෂ්පාදන පිරියත ආරම්භක ශේෂය 28,000. හරි. ඊට පස්සේ නිෂ්පාදන පිරියත වල සමුච්චිත ශේෂය තියෙනවා 4,000ක්. 4,000ක් එකත් අපි දාගමු 4,000ක් මේක රෝම ඉලක්කම් එකටත් බලපානවා අපි ඒකත් අඩේකින් බලමු ඊට පස්සේ කියනවා මෙම පිරියතේ සවිකිරීමේ පිරිවැය සහ මූලික පරීක්ෂණ පිරිවැය 2000ක් සහ 1500ක් 2023 මාර්තු මාසයේ දරලා තිනවලු මෙම පිරිවැය අයිතම දෙකම පරිපාලන වියදම් තුල ඇතුළත් කරලා තිනවා පරිපාලන වියදම් වලට මේක ඇතුළත් කරලා තියෙනවා එහෙනම් මම පරිපාලන වියදමුත් මේ පැත්තකින් ගන්නවා දැනට පරිපාලන වියදම් පුතේ කීයක් හරි දීලා ඇති බලන්න ගිහින් ශේෂ පිරික්සුමට පරිපාලන වියදම් තියෙනම 7500 මේක ඇතුළේලු පුතේ මේ දේවල් තියෙනවා හරි නිෂ්පාදන පිරියතේ තියෙනවා 28000 වර්ෂය තුල පුතේ කීයක් අරන් තිනවද 10000ක නිෂ්පාදන පිරියත අරන් තියෙනවා එනං ඒක මේ ගිනුමට එන්නවන් පුතේ මිලදී ගැනීම විදිහට ගොඩ නැගිලි මිලදී ගත්තේ නැහැ පිරියත මිලදී ගත්තා 10000ක මේක එන්න ඕන අනු බයන් පුතේ මේක විතරක් ලියන්න එපා මෙතන මම ඒකයි ඔක ලිව්වේ මේක විතරක් ලියන්න එපා පුතේ හේතුව මේකේ සවිකිරීමේ වියදමත් මේකට එකතු වෙන්න ඕන මිලදී ගැනීම වලට පුතේ ඔක්කොම ගන්න ඒ නිසා මෙතන ඒක ලියන්න නැතුව දාල වෙනම හදා ගන්න පැත්තකින් මිලදී ගැනීම. එතන ලිව්වත් පුතේ වැරදිනවා. මම මේ නිෂ්පාදන පිරියත ගිනම දැන් අයින් කරනවා. අපි වර්ෂය තුල මේ වර්ෂයේ අවසාන භාගයේ පුතේ හරි මිලදී ගැනීම තියෙනවා එකක්. මිලදී ගන්නවා කීයද 10000ක්. ඒක ගත්තට වැඩක් නැහැ පුතේ ඒක හයි කරන්නත් ඕන. ඒ වියදමත් අපිට ගිනුමට එකතු කරන්න පුළුවන් වක්කමේ පිරිවැයට එකතු කරන්න පුළුවන් කීයක් දරලා තියෙනවද පුතේ සවිකිරීමේ වියදම් 2000ක් ඒකත් මේකට එකතු වෙන්න ඕන සවිකිරීමේ වියදම් හැබැයි ඒක දැනට කොහෙද තියෙන්නේ පුතේ ඒක දැනට තියෙන්නේ කියන්න පුතේ උත්තර දෙන්න කොහෙද මේක දැනට තියෙන්නේ පරිපාලන වියදම් වල එතකොට පුතාලා පරිපාලන වියදම් ගාවට ගිහින් සවිකිරීමේ වියදම 2000 එතනින් අයින් කරන්න සවිකිරීමේ වියදම් මෙතන තියෙන්න බෑනේ පුතේ. එතනින් අයින් කරන්න. වක්කමේ පිරිවැයට ගේන්න. හරි. ඊට පස්සේ කියන්නේ මේ මූලික පරීක්ෂණ පිරිවැය 1500ක් දරලා තියනවලු. මූලික පරීක්ෂණ පිරිවැය. මම මෙතනින් ගන්නම්. මූලික පරීක්ෂණ පිරිවැය
එදදාස් පන්සීයක් දරලා තියෙන. හරි. ඒක එන්නේ නෑ සාමාන්‍යයෙන් මේ මිලදීගැනීම යටතට. මූලික පරීක්ෂණ වියදම ගන්නේ නෑ. නමුත් කියනවා මෙම පිරිවැය මූලික පරීක්ෂණ පිරිවැය සමන්විත බන්නේ නිෂ්පාදනය කරන ලද භාණ්ඩවල අමුද්‍රව්‍ය පිරිවැය 1000කින් සහ මේක හැදෙන්නේ පුතේ අමුද්‍රව්‍ය 1000කිනුයි අමුද්‍රව්‍ය 1000කිනුයි එහෙනම් ඉතිරි 500ටත් මොකක් හරි කියනවා ඒ 500 හැදලා තියෙන මොනාවලින්ද වෘත්තීය ගාස්තු වලින් ඒක එන්නේ පුතේ වෘත්තීය ගාස්තු වලින් හැබැයි වෘත්තීය ගාස්තු මූලික පරීක්ෂණ පිරිවැයට ගන්න ඒක වත්කමේ පිරිවැයට ගන්නවා පුතේ ඒක පැහැදිලිව අපිට ප්‍රමිතිය දක්වලා තියෙනවා වෘත්තීය ගාස්තු වත්කමේ පිරිවැයක් විදිහට ගන්න ඕන වත්කමක් භාවිතයට ගත එක් තත්වයට පත් කරන්න වෘත්තීය ගාස්තුකුත් ගෙවන්න ඕන ඒ නිසා පුතේ ඒක අපි ගමු මිලදී ගැනීමක් විදිහට වත්කමේ පිරිවැයට එකතු කරන්න ඕන වෘත්තීය ගාස්තු 500ක් ගන්න පැහැදිලිද එහෙනම් මූලික පරීක්ෂණ වියදම් වෙන්න ඕන කියද පුතේ 1500 නෙමෙයි එකෙන් 500ක් ගියාම 1000ක් තමයි වෙන්න ඕන දහහක් තමයි වෙන්න ඕනේ. හරි. දැන් බලන්න මෙන්න මේ 1500 දැනට තියෙන්නේ කොහෙද? මේ 1500 තියෙන පුතේ පරිපාලන වියදම් වල. එහෙනම් පරිපාලන වියදම් වල පුතේ 1500ෙන් 500ක් තියෙන එක වැරදි. ඒක වියදමක් නෙමෙයි පුතේ ඒක මේ බලන්න. වත්කමක් විදියට අපි හඳුනා ගන්නවා. එහෙමනම් මේකෙන් පුතේ 500ත් අයින් කරන්න. වෘත්තීය ගාස්තු වත්කමේ පිරිවැයක් මිසක් වියදමක් නෙමෙයි. ඒකයි මේක අයින් කරන්නේ. එමතල බලන්න මේති මෙතන 1500ක් තිබ්බට අපි 500නේ අයින් කරේ. අපි ඊළඟ එක බලමු මේ මූලික පරීක්ෂණ යෙන් එන භාණ්ඩ සම්බන්ධයෙන් කුමක් හෝ දෙයක් ගන්න කියලා තිබ්බා. මූලික පරීක්ෂණයේදී නිපදවන ලද භාණ්ඩ අලවි ප්‍රවර්ධනයේ සඳහා නොමිලේ දීලා තියෙනවා. අනුපද ඒක නොමිලේ දීලා අලවි ප්‍රවර්ධනයට. ඉතින් අපි නොමිලේ භාණ්ඩ බෙදනවනම් ඒක මොන වියදමක් විදියටද ගන්නෙ? බෙදා හැරීමේ වියදමක් විදියට. එහෙනම් මේ 1000 බෙදා හැරීමේ වියදම් වලට යන්නේ. දැන්ද කොහෙද තියෙන්නේ? පරිපාලන වියදම් ඇතුලේ. මම ඒක කොහොමද කියන්නේ? ගාණේ ආරම්භයේම දීලා තිබ්බා සවිකිරීමේ වියදමයි මූලික පරීක්ෂණ වියදමයි තියෙන්නේ පරිපාලන වියදම් වල කියලා. එහෙනම් පුතේ 1000ක් මේකෙන් අයින් කරන්න. 1000කුත් අයින් කරන්න. ඒකට ලියන්න මොකක් කියලාද? අපි ලියමු පුතේ මූලික පරීක්ෂණ මේක දිනනවා 1000 ගැන සඳහන් කරලා තියෙන්නේ භාණ්ඩ අමුද්‍රව්‍ය පිරිවැය කියලා. අපි ඒක මූලික පරීක්ෂණයේ භාණ්ඩ අමුද්‍රව්‍ය පිරිවැය දහහයින් කරලා අපි කොහෙද ලියන්න ඕන පුතේ මේක භාණ්ඩ බෙදන වියදම බෙදා හැරීමේ වියදම් යටතට ගන්න. එහෙනම් මම මෙතනට ගන්නම් පුතේ දැන් මූලික පරීක්ෂණ වියදම ගැන පුතාලට පැහැදිලි ඇති. මෙතනට ගන්නවා මම බෙදා හැරීමේ වියදම් බෙදාහැරීමේ වියදම් දැනට දීලා තිනවා ශේෂ පිරික්සුමේ බෙදාහැරීමේ වියදම් බලන්න පුතේ ශේෂ පිරික්සුමේ 8900ක් තියෙනවා 8900ක් එයාට එකතු කරන්න පුතේ මේ 1000 මෙයාට එකතු කරන්න භාණ්ඩ අපි ප්‍රවර්ධණයට නොමිලේ බෙදලා තිනවා භාණ්ඩ අමුද්‍රව්‍ය පිරිවැය අපි වරහන් ඇතුලේ දාන පුතේ නොමිලේ බෙදා හැරීම කියලා. නොමිලේ බෙදා හැරීම. අන්න අපිට සම්පූර්ණ ලකුණු පුතේ මෙහෙම දැම්මොත් ගන්න පුළුවන්. දැන් අපි දන්නවා පුතේ අලුතින් ගත්ත පිරියතේ වටිනාකම 10000යි 12000යි 12500යි. 12500ක් තියෙනවා. ඒක තමයි මිලදී ගැනීම කියලා යන්න ඕනේ නිෂ්පාදන පිරියතට. 12500. හැබැයි මේක හොඳට මතක තියාගන්න තේ මේ 12500ෙම වියදමට අදාළව මේක වත්කමක් විදියට අපි හඳුනාගත්තට මේක ෂේ වෙන්නේ නැහැ මේ ගිණුම් වර්ෂයේ හේතුව මේ ගාන පැහැදිලිව දීලා තිනවා 2023 4 1 ඒ කියන්නේ පුතේ අපේ ගිණුම් වර්ෂය නෙමෙයි ඊට පස්සේ ගිණුම් වර්ෂය 2023 4 1 අපි ඉන්නේ 22 4 1 ඉඳන් 23 3 31 වෙන 23 4 1 දින සිට මෙම් පිරියත භාවිතා කරන්න පුළුවන් එන ඒ කියන්නේ ඊළඟ අවුරුද්ද අපිට ඔච්චරයි දීලා තියෙන්නේ. එහෙනම් අපිට තියෙන පුතේ ගාන දැන් හදාගෙන යන්න. අපි බලමු සමුච්චිත ෂේ ටික දැන් දාගන්න පුළුවන්. ඒවේ ගැටලුවක් නැහැ. කර්මාංශාලා ගොඩනැගිල්ල තියනවලු 5000ක සමුච්චිත ෂයක්. අපි ඒක දාගමු 5000යි. කාර්යාල උපකරණවල බලමු 3500ක් තියෙනවා. 3500ක් තියෙනවා.
මේවයි පොතේ පිරිවැයත් ගන්න පුළුවන් දැන් කිසිම ගැළපිල්ලක් තිබ්බේ නැහැ. කර්මාංශාලා ගොඩනැගිල්ල 28000යි. කර්මාංශාලා ගොඩනැගිල්ල 28000යි ආරම්භක ශේෂය. කාර්යාල උපකරණ ආරම්භක ශේෂය බාන්න පොතේ පිරිවැය මම මේ රෝම ඉලක්කම් තුනෙන් ගන්නෙ 12000යි. දැන් තමයි අපිට ඒව ගන්න පුළුවන්. දැක්කද? දැන් තමයි ගන්න පුළුවන්. හරි. අනිත් ඒවා පොතේ මිලදී ගැනීම නැහැ. එනිසා ඒවට ඉරි කෑලි ගන්න පුළුවන්. ඊළඟට මේ නැති ඒවට මම ඉරි කෑලි ගහන්නම් පොතේ ප්‍රත්‍යාගන්නේ මත ෂේ මාරු කිරීමුත් නැහැ මේ හිකවත්. හරි. අපිට තියෙන්නේ දැන් මොකක් කරන්න විතරද පොතේ? වර්ෂයේ ෂේ කරන්න විතරයි. එහෙනම් මේ ටික හරිනේ පොතේ. වර්ෂයේ ෂේ කරන්න විතරයි මේකේ තියෙන්නේ. මම මේ ටික අයින් කරගන්නවා. ෂේ කරද්දී අපි බලමු කර්මාන්ත ශාලාවයි පුතේ මේ නිෂ්පාදන පිරියතයි. මෙන්න මේ දෙක පුතේ තරු ලකුණක් දාගන්න නැත්නම් සංගල වරහණක් දාගන්න දෙ. මෙන්න මේ දෙකේ ෂය අදාළ වෙන්නේ නිෂ්පාදන පිරිවැයට. නිෂ්පාදන පිරිවැයට හේතුව මොකද්ද? මේක නිෂ්පාදන පිරිවැයට යන්නේ ඇයි? කර්මාන්ත ශාලා පාවිච්චි වෙන්නේ භාණ්ඩ නිෂ්පාදනයට. නිෂ්පාදන පිරියත කොහොමත් භාණ්ඩ නිෂ්පාදනය තමයි ගන්න. එනං ඒ වෛෂේ යන්න ඕනේ නිෂ්පාදන පිරිවැයට. හැබැයි මේ ගාන නිෂ්පාදන පිරිවැය හදද්දී මේ දෙකේ ෂේ අරගෙන නැහැලු. අපි මේ දෙකේ ෂේයත් ගමු. මුලින්ම ෂේ හොයාගනින් පුතේ. අර ලේසි ෂේ හොයන්න කර්මාංශාලා ගොඩනැගිල්ල 28000යි. මං කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල ෂේ හොයාගන්නම 28000යි පුතේ. ඒකේ පිරිවැය කර්මාංශාලා ගොඩනැගිල්ලේ පළදා ජීව කාලය අවුරුදු 14යි. එහෙනම් 28000 බෙදන්න 14 10න් එතකොට අපිට එනවා 2000. 28000 බෙදීම පළදා ජීව කාලය අවුරුදු 14යි. 2000ක් වෙනවා. ෂය 2000ක් වෙනවා. එහෙනම් ඒක දාගන්න පුතේ වර්ෂයේ ෂය විදියට 2000ක් වෙනවා. නිෂ්පාදන පිරියතේ අපිට හොයාගන්න පුළුවන් නිෂ්පාදන පිරියත. නිෂ්පාදන පිරියත ෂය එකක් බලන්න තේ 28000යි. හැබැයි ඒක බෙදන්නේ එයාගේ පළදාය ජීව කාලේ. එයාගේ නපතේ 7ක්. එහෙනම් 28000 7ෙන් බෙදන්න අපිට නපතේ 4000ක්. එහෙනම් ඒකක් දාගන්න මෙතනට 4000ක්. මේ දෙක විතරයි නිෂ්පාදන පිරිවැයට එන්නේ. අපි ගන්න විදිය බලමු. අනිත් එකත් හොයලා ඉවර කරමු. පොතේ කාර්යාල උපකරණ 12000යි. එයාගේ පළදා ජීව කාලය අවුරුදු 5යි. එහෙනම් 12000 බෙදන්න 5ෙන් 2400ක් වෙනවා පුතේ. 2400ක් මෝටර අත නැත්තේ ඇයි? ඒක වික්කා. එහෙනම් වර්ෂයේ උච්චාරය තියි. හරි. ඉතින් දේවලුත් අප බලමු මේවා කොහෙටද යන්නේ කියලා. ඊට කලින් පුතේ මේ නිෂ්පාදන පිරිවැය ඔයලා ඉන්න. හරි. දැන් මේක අපි ගන්නකොට මේක අපි සලකා බලනකොට පුතේ අපිට දැන් යමු රෝමිලක්කම් එකට. රෝමිලක්කම් එකේ කිව්වා මම මේක දැන් අයින් කරනවදේ පරිපාලනික දා මුදල් ලියාගෙන ඇති නැත්නම් වීඩියෝ එක අයි බැක් කරලා බලන්න. මේගොල්ලන් කියන රෝමිලක්කම් එකේ විකුණුම් පිරිවැයයි අවසාන තොගයයි හදනකොට නිෂ්පාදනයට අදාළ ෂේ අරගෙන නැහැලු. දැන් අපි ගන්න යන්නේ ගන්න විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය දාගන්න පුතේ. විකුණුම් පිරිවැය කීයක් තියනවද කියලා දැනට 45200යි. 45200යි. ඊට පස්සේ නිමිතෝගය හොයද්දිත් ඒගොල්ලන් වරද්දගෙන තිනවා. නිමිතෝගය බලන්න 3600යි. නිමිතෝගය 3600යි. හරි. වැරදි පුතේ මේවා. වැරදි. හරි. වර්ෂය තුල භාණ්ඩ කොච්චරක් හදලා තියෙනවද? වර්ෂය තුල භාණ්ඩ හදලා තියෙනවා පුතේ වර්ෂය තුල 10000. ෂේ කොහෙටද පුතේ මේ ටිකේ යන්නේ? මේ නිෂ්පාදන පිරිවැයටනේ යන්නේ. නිෂ්පාදන පිරිවැයට යනවා. ඊට පස්සේ නිෂ්පාදන පිරිවැය මතකද පුතේ? ඒක තමයි එන්නේ සාමාන්‍ය ව්‍යාපාරයක ගැනුම් වගේ. මේ ව්‍යාපාරයට ගැනුම් නැහැ. එහෙනම් ආරම්භක නිමිතෝගයට එකතු කරන්නේ නිෂ්පාදන පිරිවැය. අඩු කරනව අවසාන නිමිතෝගය. එතකොට තමයි විකුණුම් පිරිවැය. එහෙනම් මෙයාගේ ඇතුලේ තමයි නිෂ්පාදන පිරිවැය තියෙන්නේ. අර නිමිතෝගයත් වැරදිලු. ඒ නිමිතෝගයටත් පුතේ මේ භාණ්ඩ හදනකොට ඒ සාධනකොට යන නිෂ්පාදන පිරිවැයට ෂේ සලකලා නැහැ පුතේ. භාණ්ඩයක පිරිවැයට
ෂයක් එන්න ඕන. අපතල් මතක තොග ප්‍රමිතියට අනුව අමුද්‍රව්‍ය තියෙන්න ඕන, පරිවර්තන පිරිව තියෙන්න ඕන, ඒ ඇතුළේ ෂය එහෙම ගන්න ඕන. එහෙනම් අප බලමු මේක කියනවා භාණ්ඩ 10,000ක් නිෂ්පාදනය කරාට පුතේ මේකෙන් 10%ක් නවිකිනුව තිබූ අතර ඒවා අවසාන නිමිතෝගිය ලෙසලු දක්වලා තියෙනවා. එහෙනම් අර අවසාන නිමිතෝගිය විදිහට තියෙන පුතේ මේ භාණ්ඩ 10,000න් 10%ක් يعني 1000ක් ඉතුරු 90% විකුණලා ඇති. එහෙනම් විකුණලා තියෙනවා ඉතුරු 90%. එහෙනම් පුතේ මේ කර්මාංශාලා ගොඩනැගිල්ලේ ෂේ ගත්තාම මේ 2000න් කොටසක් විකුණුම් පිරිවැයට යනවා. කියන්නේ 90%ක් විකුණුම් පිරිවැයට යනවා. පැහැදිලිද? භාණ්ඩ නිෂ්පාදනය කරන්න තමයි මේ රුපියල් අපි භාණ්ඩ නිෂ්පාදනය කළා තියෙනවා පුතේ 10,000ක. ඒකෙන් 90%ක් විකුණලා තියෙනවා. විකුණලා තියෙනවා. 10%යි පුතේ ඉතිරි වෙලා තියෙන්නේ. එහෙමනම් මේ වර්ෂයේ ෂේ වලින් පුතේ මේ වර්ෂයේ ෂේ 2000ක වියදමක් දැරුවට ඒ නිෂ්පාදන පිරිවැයට ඇතුළත් කරනකොට මේ විකුණුම් පිරිවැයට ඔක්කොම ගන්න බෑ. හේතුව නිමිතෝගේ විදිහට ඒකෙන් අයින් වෙලා යන ප්‍රමාණය. يعني 10%ක් පුතේ දැන් නිමිතෝගේ විදිහට තමයි මේ පිරිවැය ඇතුළත් වෙන්නේ. මේකට යන්නේ 90%ක් විතර. එහෙනම් අපි ගමු 2000න් 90%. පැහැදිලිද පුතේ බලන්න මං කියන කතාව? දැන් අපි හදපු භාණ්ඩ ඔක්කොම විකණන් අවසාන තෝගයක් නැහැ නේද? හදපු භාණ්ඩ ඔක්කොම විකණන් අවසාන තෝගයක් නැහැ. එතකොට හදපු භාණ්ඩ ඔක්කොම විකුණනකොට ඒ වර්ෂය තුළ ෂේවියද මත් දැරුවොත් ඒක සම්පූර්ණයෙන්ම නිෂ්පාදන පිරිවැයට අදාළ වීමක් වේ. වෙලා විකුණුම් පිරිවැයටත් අදාළ පොද විකුණුම් පිරිවැය හොයද්දී අපි නිමිතෝගේ අයින් කරලා අර විකුණපු වගේ නිෂ්පාදන පිරිවැය විතරයි සලකා බල. විකුණපු භාණ්ඩවල නිෂ්පාදන පිරිවැය විතරයි. අවසන් තොගේ අඩු කරාම මොකද වෙන්නේ? නිෂ්පාදන පිරිවැය තියෙන ওই ෂේ එහෙම තියෙනවා නම් අර සම්පූර්ණයෙන් හදපු භාණ්ඩ වලට අදාළ ෂේ ටික එකකින් ගැලවිලා යනවා. එහෙමද මෙන්න මෙහෙමනේ විකුණුම් පිරිවැය හොයන්නේ. ආරම්භක නිමි තොගය. ආරම්භක නිමි තොගය. ඒකට එකතු කරන්නේ නිෂ්පාදන පිරිවැය. නිෂ්පාදන පිරිවැය. දැන් බලන්න පුතේ මේක තේරුම් අරගෙනම ලියා ගන්න. මේකේ මේක තමයි උත්තරේ වුණාට ඊළඟ අවුරුදු වල මේක වෙනස් ආකාරයෙන් දෙයි. නිසා තේරුම බලන්න. මේකෙන් අඩු කරන පුතේ අවසාන නිමි තොගය. ඒකෙන් කරන්නේ මේ නිෂ්පාදන පිරිවැය ඇතුලේ තියෙන පුතේ වර්ෂේම ෂය. හරි. හැබැයි අවසාන නිමි තොගයේ ෂය ඇතුළත් වෙනවා පුතේ. විකුණ ගන්න බැරි භාණ්ඩවල ෂේ ටික තින්නේ මේක ඇතුළේ. මේකේ ඔක්කොම ෂේ තිනවා. එතකොට කරන්නේ මේ ෂේ වලින් පුතේ මේක ඇතුළේ මම ෂේ විතරයි ගන්න, ෂේ විතරයි බලපෑමක් තියෙන්නේ. ෂේ ටිකෙන් වර්ෂයේ ෂේ වලින් විකුණ ගන්න බැරි වෙන ටික අයින් වෙනවා පුතේ මේ ගැළපීම නිසා. බලන්න තේරෙනවද කියලා. ඍජු ශ්‍රම පිරිවැය මේක ඇතුළේ තියෙනවා. මේක ඇතුළේ තියෙන්නේ අවුරුද්දෙම ඍජු ශ්‍රම පිරිවැය. හැබැයි විකුණන්න බැරි වෙච්ච භාණ්ඩවල පිරිවැය අපි ගන්න නෑනේ පුතේ, ලාභය හොයනකොට. ඒක විකුණලා නෑනේ. එහෙනම් නිමිතෝගයට යනවා විකුණ ගන්න බැරි වෙන ටික. ඒක මෙතනින් අඩු කරපු ගමන් පුතේ නිකම්ම හැදෙනවා හරියටම යන ප්‍රමාණය. දැන් මේකෙත් එහෙමයි පුතේ. උදාහරණයට 2000ක් ෂේ නිෂ්පාදන පිරිවැය ඇතුළට ගන්නවා අපි. නමුත් මේ 2000ක් පිරිවැය ගත්තට මෙතන යටින් අඩු වෙනවා පුතේ අවසාන නිමිතෝගේ. ඒකට අදාළ ෂේ ටික අඩු වුනහම විකුණපු භාණ්ඩ වලට අදාළ ෂේ විතරයි මේ 2000න් යන්නේ. එහෙනම් මේ 2000න් පුතේ 90%ක් විතරයි විකුණුම් පිරිවැයට. මොකද එච්චරයිනේ වික්කේ. 10%ක් විකුණන්න බැරුණා. ඒක නිමිතෝගේට එකතු කරමු. හේතුව නිමිතෝගේට ෂේ අරගෙන නැති හින්දා. එහෙනම් පුතේ මේක හදාගන්න අපි කර්මාංශාලා ගොඩනැගිල්ලේ ෂේ ගලපමු. කර්මාංශාලා ගොඩනැගිල්ලේ ෂේ ඔයාලට අනුපාත මතකයි 90%යි 10%යි. 2000න් 90%ක් බලන්න. 2000න් 10%ක් බලන්න. 2000න් 10%ක් කියන්නේ 200යි. ඒක පොතේ නිමිතෝගේට යනවා. විකුණ ගන්න බැරි වෙච්ච තොගේ 200යි. ඊට පස්සේ 90%ක් විකුණලා තියෙන්නේ. නම්රක් දෙක 18යි. 1800ක් වෙනවා විකුණුම් පිරිවැයට. පැහැදිලිද පොතේ? ඒ කර්මාංශාලා ගොඩනැගිලි ෂය මේ තියෙන්නේ. ගොඩනැගිලි ෂය. එහෙනම් නිෂ්පාදන පිරියත ෂයත් ඒ දැනුමෙන්ම ගන්න 90%ක් වෙනම
සියයට දහයක් කියන සියයට දහයක් කියන්නේ හාරසීයයි සියයට අනුවක් කියන්නේ තුන්දාස් හයසීය එන තුන්දාස් හයසීයක් කියන අපතේ විකුණුම් පිරිවැයට නිෂ්පාදන පිරියත ෂේ විදිහට ඉතුරු සියයට දහය නිමිත ඔගේට එකතු වෙන හාරසීය මෙන්න මෙතනින් පුළුවන් බුදාලට නිවැරදි විකුණුම් පිරිවැයත් හොයාගන්න 45200ට 1800යි 3600යි එකතු කරන්න. එතකොට අපිට එනවා 50600ක්. මේක වෙනස්ම ආකාරයේ ගාණක්. ඊට පස්සේ නිමිත ඔගය 3600යි 200යි 400යි 4200ක් යනවා. අන්නෝමයි නිමිත ඔගය හොයා. පැහැදිලිද? මේ ආකාරයට තමයි හොයන්නේ. හේතුව තමයි විකුණු නිෂ්පාදන පිරිවැය නම් අපිට නිවැරදි කරන්න තිබ්බේ 90 දාලා හරියන්නේ නැහැ 2000ම දාන්න. හැබැයි විකුණුම් පිරිවැය යනකොට පුතේ අපි නිමිත ඔගේ කොහොමත් අඩු කරනවනේ. ඒ නිසා මෙතනට එනකොට පුතේ අනිවාර්යෙන් අපි ගන්නෙ 90ක ප්‍රමාණය විතර. හරි 90ක ප්‍රමාණය විතර අපි ගන්නවා. හරි. එහෙමනම් අපිට විකුණුම් පිරිවැය ආදායම් ප්‍රකාශය හදනකොට යනවා. මේක යනවා පුතේ කොහෙටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට මේකේ අමුද්‍රව්‍ය නිමිතෝගයකුත් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙන නිමිතෝගය අමුද්‍රව්‍ය තෝගයකුත් තියෙනවා ඒ දෙකේම එකතු උදේ තෝගය කියලා යන්නවා 4200ක් තියෙනවා උතල ගන්න සම්පූර්ණයෙන් බලනකොට හම්බ වෙයි අමුද්‍රව්‍යයක් තියෙනවා තෝගයක් 600ක් එතකොට 4800ක් තමයි අවසන් තෝග යන්නවා හරි එහෙනම් අපි ගාන අවසන් එහෙනම් මේක එකතු කරගෙන අපි යමු එතකොට මේ ෂේවන් ෂේ ටික අපි සාමාන්‍යයෙන් පරිපාලන බෙදා හැරීමේ වියදම් වලට දැම්මට මේ ගාණි පුතේ යන්නේ නැහැ කර්මාංශාලා ගොඩනැගිල්ලක යන්නේ නිෂ්පාදන පිරිවැයට මේකත් යන්නේ නිෂ්පාදන පිරිවැයට මෙන්න මේක විතරක් 2400 විතරක් උදාලා පරිපාලන වියදම් යටතේ ලියාගන්න පරිපාලන වියදම් යටතේ අර තිබ්බ ගණන් වලට එකතු කරගන්න උදේ කාර්යාල උපකරණ ෂේ කාර්යාල උපකරණ ෂේය 2400 මේක එකට එහෙනම් දැන් අපි දැන් එකතු වුණ ටික ගමු ඔක්කොම පහලට එකතු කරගනිමු මුලින්ම මේවා ප්‍රත්‍යාකරණේ උනේ නැහැ ෂේ තිබ්බේ නැහැ එහෙනම් මේක 28000යි ඊට පස්සේ මෙතන එනවා 7000ක් ඊළඟට ඇත්තේ ඒ වගේ ගන්න ප්‍රත්‍යාකරන්නේ නැහැ ෂේ නැහැ 28000 ධන 12500 40500ක් එනවා 40500ක් කාර්යල උපකරණවල මුකුත් තුනේ නැහැ 12000 තමයි මේව එකතු කරන් පුතේ පල්ලෙහාට 448යි 8000යි 54යි 9යි 32යි 5යි මෙතන පුතේ 5500 5500 ගියාම් බිඳුවයි මෙතනත් බිඳුවයි ඊපස් මේ යගේ කොහොමද ගන්නෙ මම එකට සටහන් කරලා තියනවා පුතේ පිරිවැයන්ගේ එකතුෙන් සමුච්චිත ෂේ එකතු අඩුකෝ එතන මෙතන එනවා කර්මාංශාලා ගොඩ නැගිල්ල 21000ක් ඊට පස්සේ නිෂ්පාදන පිරියත එනවා 40500න් 8000ක් අඩු කරාම 32500ක් ඊට පස්සේ 12000න් 5900ක් අඩු කරන්න 12000න් 5900ක් 6100ක් ගේ මෙතන මෝටර රතන එනම් එකතුව අපි අරහට යමු මම ඒකෙදි මට වැදගත් නොවන එකතුව මුලින්ම ගන්නවා වර්ෂේෂය 2000යි 4000යි 6000යි 8400යි ඒකට හේතුව මේක පෙන්වන්න ඕනේ පුතේ මේක දෙවෙනි සටහන යටතේ බදු පෙරලාභයේ ගණනේදී පහත වියදම් ද අඩු කර ඇත දෙවෙනි සටහන අංක යටතේ ලියා ගන්න දේපල පිරියත උපකරණ ෂය 8400ක් එතනියා ගැන්න පුතේ මුලින්ම හරහට එකතු කරගමු 7000 ධන 28000 ධන 28000 ධන 12000 ධන 5500 ඒ ටික එකතු කරාම එනවා පුතේ 80500ක් මේක ගන්න ඊට පස්සේ මිලදී ගැනීම තියෙන 12500යි ඒක ගන්න 600ක් අඩු වෙනවා ඒකත් ගන්න මේ ඔක්කොම එකතු කරන්න ඕනේ පුතේ හරහට මෙතන නැහැ මෙතන එනවා 5500ක් වරහන් දැන් මේ සියල්ලම පහලට එකතු කරන්න 80500 ධන 12500 ඍණ 600 ඍණ 5500
අපිට එතන එනවා පුතේ 86900 දැන් මේවා අරහට එකතු කරන්න 5000යි 4000යි 3500යි 2100යි එතන එනවා අපිට 14600ක් මේක අපි ගත්තා ප්‍රත්‍යාගන්නේ මත ෂේම අරු කිරින්නේ මෙතන 2100ක් වරහන් එහෙනම් මේ හතර විතර පහලට එකතු කරන්න 14600යි 8400යි ඉතින 2100යි අපිට එතන එනවා අපතේ 20900 හරි මෙතන බින්දුවෙන් බින්දුවක් ගියාම මේ බින්දුවයි ඉරි කෑල්ලක් එහෙනම් මෙතන එකතුව ගන්න පුතේ එකතුවේ තීරුවේ පිරිවැයන්ග එකතුවේ සමුච්චිත ෂේය අඩු කරන්න 86900 20900ක් අඩු කරන්න අපිට එතකොට එනවා පුතේ අපේ අන්තිම උත්තරේ 66000යි ඔක හොයන්න තමයි අපි මේක පිළියෙල කිරීමක් කරේ මේ ගාන කොහෙටද යන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට යනවා මේක මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දේපල පිරියත උපකරණ කියලා සටහන් කරන්නේ ජංගම නොවන වත්කම් යටතේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අපි සටහන් කරන්නේ 66000ක් විදිහට දේපල පිරියත උපකරණ ඔය ආකාරයට තමයි මුතේ මේ ගාන සම්පූර්ණයෙන්ම හදන්නේ සියලුම කාරණා අය පුතාලට මතක් කරලා දුන්න විශේෂම අවස්ථාවක් තිබ්බ මේක නිෂ්පාදන පිරිවැය විකුණුම් පිරිවැයට බලපාන විශය ඒකත් එක්ක අපි සියල්ලම සාකච්ඡා කරා පුතාලට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේක කොහොමද හරියටම හදන්නේ කියලා මේක පුතාලට නවත්තලා අපහු බලා ගන්න පුළුවන් හොඳට මුලින් ඉඳන් බලන්න පුතේ ඇද බලන්නේ නැතුව එතකොට හරිම දැනුම පුතාලට ගන්න පුළුවන් එහෙනම් පුතේ මේ ගානේ ඉතිරි ගැළපෙලිත් අපි සියල්ලම කතා කරනවා උතලට සියලෝම දැනුම අපි ලබා දීලා හොඳ දැනුමකි මේ විභාගයට යන්න අපි සූදානම් කිරීමක් කරනවා දුවව පුතා එහෙනම් අපි ඊළඟ දවසින් හම්බෙමු පුතේ එතකන් ඔගලන් හැමෝටම සුබ දවසක්